අයිබෝන් ඉතින් අදත් ඇවිල්ල ඉන්නේ දැනුමට අලුතෙන් යමක් කියල දෙන්න. මේ ගැන ගොඩක් ඔයා සැලකිලිමත් වෙන්නේ නෑ. මේ වීඩියෝක බලන ඔයා ගොඩක් බටනලා පිළිබඳව ආදරය කරන කෙනෙක්, ආස කෙනෙක්, බටනලා ගහන්න ට්‍රයි කරන කෙනෙක්. එයාලා ගොඩක් මගේ වීඩියෝස් බලනවා. මම දෙන දැනුම උපදෙස් අකුරටම පිළිපදිනවා. ඉතින් ඒ ගැන සතුටුයි. ඔයා එකතු වෙලා ඉන්නේ NAC Flutes එක පේජ් එකේ, නැත්තම් YouTube channel එකේ. රයිට්. මොනවද අද මම ඔයාට කියලා දෙන්නේ? මගේ අතේ තියෙනවා බටනලා තුනක්. මේ තුනම double G. double G කියලා කියන්නේ C middle. මේක NAC Flutes අපි නිෂ්පාදනය කරන professional quality double G එකක්. මේකත් double G එකක්මයි professional quality. මේ දෙකම මම නිෂ්පාදනය කරපු දෙකක්. මේක මගේ collection එකේ ගොඩක් සෑහෙන කාලෙක ඉඳන් තියෙන බටනලාවක්. ගොඩක් අය මේ පිළිබඳව තොරතුරුත් අහලා තිබ්බා. මේ ගොඩක් ඉස්සර මම පාවිච්චි කරපු එකක්. තාම තියාගෙන ඉන්නවා. මේක මටත් gift එකක් විදිහට ලැබිච්ච එකක්. බටනලා නැති කාලේ. ඉතින් ඒ දීපු කෙනාටත් බොහොම ස්තුතියි. රයිට්. ඔන්න තියෙනවා double G 3ක්. ඇයි මේ අද මම double G 3ක් වෙන්නේ? double G හරි වෙන හරි මොනවා හරි ස්කේල් වේවා, බටනලාවක තියෙන ප්‍රධානතම ගැජට් එක තමයි මෙන්න මේ පිම්බින සුදුර බ්ලෝවින් හෝල් එක. අපි දන්නවා මේක බටනලා ගහන්න කාපු කට්ට දන්නවා මෙතන හරියට සද්ද ගන්න කොච්චර ගල් ගියාද ඔයාට. ඉතින් සද්ද ගත්තට වැඩක් නෑ ඔයා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් වෙලාවට. ඔයා හරියටම පිබින සිදුරට කට තියන්නේ කොහොමද? තොල්පට තියන්නේ කොහොමද? මගේ වීඩියෝස් වල මම කලින්ද කියලා තියෙනවා. මෙන්න මේ විදිහට අල්ලගත්ත මම කැමරා එකට මෙහෙම ලං කරත් බලන්න. මේ පිබින සිදුරේ මේ කොටසක් පේන්න ඕන. ඒ කියන්නේ පිබින සිදුරට මෙහෙම තොල්පට තිබ්බහම මේ වර්ණලාවේ මේ සොර සිදුරු ටික හරි ඍජු රේඛාවක තියෙන්න ඕන මෙහෙම ලයින් එකකට. මෙහෙම 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 වෙන්න බෑ. එතකොට මෙතන තොල්පට තියෙනකොට මෙන්න මේ බැලන්ස් එක, බ්ලෝවින් බැලන්ස් එකට ඔයා කට තියලා මේ විදිහට ඇඟිලි තියලා බලන්න. මේ හරියටම තිබ්බම මෙතෙන්ද පිච් එකට සෙට් වුණා. දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තාම් පුරාව ඇහෙනවා. ඒත් බෑග්ග්‍රවුන්ඩ් පිච් එක පොඩි කොටසක් ගෙවුවා. මම යමන් රාගේ පොඩි කොටසක් ගෙවුවා. මේ හරියට මෙතන දැන් පිච්චුනේ. පිච් එක තිබ්බේ. පිමෙන සිදුර හරියට තොල්පට මේ විදිහට තිබ්බේ. දැන් මම අද මොකද්ද මේ කියන්න හදන්නේ? දැන් ඒක කලිනුත් කියලා තියෙනවා. මොකද්ද මේ අද කියන්න හදන්නේ? ඔයා දන්නවද? ඔයා මේ පිමෙන සිදුරට මේ තියෙන ඇන්ගල් එක, ගා මේ පිච් එකට, මේ පිමෙන සිදුරට තොල්පට තියෙන විදිහ අනුව ඔයාගේ මාස්ටර් පිච් එක, කියන්නේ මාස්ටර් බැලන්ස් එක කියන්නේ. එතකොට මේ බ්ලෝ කරන එකට අපි කියනවා මාස්ටර් බ්ලෝවින් බැලන්ස් එක. ඔයාගේ බ්ලෝවින් බැලන්ස් එක ගැන අද කියලා දෙන්න තමයි මම හදන්නේ. රයිට්. සම්මත විදිහනම් මෙන්න මේ විදිහට තියලා හතරෙන් තුනක් විතර වගේ මෙහෙම කණ්ණාඩියක් ඉස්සරහට කියලා බැලුවොත් මේ කොටස පේන්න ඕන නේද? මේ බටනලාව හරි ප්‍රමිතියට නිෂ්පාදනය කරලා තියෙනවා නම් මෙන්න මේක තමයි මිඩල් බැලන්ස් එක කියන්නේ. ඒ කියන්නේ මේ එන්න මේ පිවින සිදුර අනිපතර හරවල හරවුවොත් එහෙම රයිට්. ඔන්න පෙවන ඔයාට මෙන්න මේ හරියේ මේ අයිනට තොල්පට තියලා මෙන්න මේ කැලණ තියෙන්නේ තියලා මෙන්න මේ වාදනය කරපුවාම හරි සාසරයට එනසා හරි වෙන පිච් එකකට හරි මොකේට හරි කීබෝඩ් එකකට හරි අල්ලන කෝඩ් එකකට හරි නෝට් එකකට හරි හරියට පිච් වෙන්න ඕන නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි තව සමහර කොටාසයක් ඉන්නවා මේ සමාජයේ වටිනලා වාදනය කරන. එයාලා මේක මෙන්න මේ විදිහට පඩා මෙහෙම ඇතුළට කරකනවා. ඉන්න මම අල්ලන විදිහ මම මිල් බැලන්ස් එක ප්ලේ කරන්න කෙනෙක්. මෙහෙම කියලා ගහන කෙනා මේ විදිහට පොඩ්ඩක් කරකවන ඇතුළට. ඕ ඕ බලන්න. පොඩ්ඩක් කරකුණා නම් එදි පිච් එකට සම්පූර්ණයෙන් ඩැමේජ් වෙන්න. ඔන්න පිච් උනා. ඔන්න පිච් එකත් එක්ක දැන් තාම්පුරා බෑග්ග්‍රවුන්ඩ් සුතියත් එක්ක මේක ගැලපෙනවා. ඔන්න අඩු කරා.
දැන් සයන්න ඇහෙනකොට ලොකු අවුට් එකක් ඇහෙනවා කනක් තියෙන කෙනෙකුට ඒක දන්නවා. දැන් ඔයා මෙතනින් මේ මේ ටිකෙන් මොනවා මොන සින්දු කිව්වත් වැඩක් නැහැ. ඔයාගේ මෙතන කැරකිලා ඇතුළට. මේක මේ ගොඩක් වටනලා වාදනය කරන විශේෂයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාව. සමහර වෙලාවට මේ අත ඇඟිලි උඩට සුපිරියට වැඩ කරනවා. ගහන්න පුළුවන් වේගෙන් ගහන්න පුළුවන්. බීන් ගමක් ඔක්කොම ශිල්පකම එක ගන්න. ටච් නෝට්ස් ඔක්කොම ගන්න. හැබැයි ටිකක් වෙලා ගන්නකොට යාළගේ මේක මෙහෙම මේව තිබ්බේක මෙහෙම කැරකිලා. ඒක ලොකු දෝෂයක්. මම කියන්නේ ඒක ලොකු දෝෂයක්. ඔයා ඒක දන්නේ නැත්තම්. ඒක ඔයාගේ බ්ලෝවින් බැලන්ස් එක තියෙන්න ඕන. මෙන්න මේ විදිහට අලුතෙන් පුරුදු වෙන කෙනෙකුට නම් මෙන්න මේ විදිහට මේ පිඹින සඳුර කොටස එළියට පේන්න ඕන. දැන් අපි මගේ YouTube channel එක විතරක් බලලා නෙමෙයිනේ කාලයක් තිස්සේ ගුරුවරට සමහර වාදනය කරගෙන ඉනවා. ඔන්න ඒ වගේ වෙලාවට සමහර කෙනෙක් ඉන්න පුළුවන්. එයාලා ඒ තිබ්බ ඇංගල් එක මෙතන ඇංගල් එක දැන් වෙනස් කරගන්න බෑ එයාලට. එයාලා හුරු වෙලා ඉන්න එක ක්‍රමයකට. එතකොට මේ හරි ප්‍රමිතියට නිෂ්පාදනය කරන බටන් අලාවක් එයාලට පිච් එකට ගන්න බෑ. මොකද ඇතුළට කරකන නිසා. තමන් ඇතුළට කරකලා සරිගම් පොයින්ට්ස් ගන්න. මෙන්න මෙහෙම තියර එකක් තියෙනවා මේ බටන් අලාවේ. මෙහෙම මැද තියලා පිච් වෙන එක ඇතුළට කරකුවත් පිච් එක අඩු වෙනවා. ඕනට ඇඩි එඩියට කරකුවත් එහෙම ඒකේ පිච් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ප්ලස් මයිනස් සිද්ධාන්ත තියෙන පිච් එක රේස් වෙනවා, පිච් එක මයිනස් වෙනවා, ලෝ වෙනවා. ඒ කියන්නේ මාස්ටර් පිච් එක. මේ සොරවලින් කතන්දරයක් නෙමෙයි කියන්නේ. ඒක නිසා වැදගත්ම බටනලාවක ඉගෙන ගන්න ඕන තැන තමයි මෙතන. කවුරු හරි දරුවෙක් හරි එහෙම නැත්නම් මේක ගුරුවරයෙක් හරි බලනවා නම් බටනලාව දරුවෙකුට හුරු කරනවා නම් අනිවාර්යෙන් ඔයා මෙතන හරි බැලන්ස් එකට දරුවට හුරු කරන්න පිච් එකත් එක්ක ගහන්න. නිකන් ඔය පිච් එකක් එහෙම නැතුව ප්‍රැක්ටිස් කරන්න එපා. දැන් ස්කෝලේ ප්‍රැක්ටිස් කරත්, ක්ලාස් එක තරඟයකට ප්‍රැක්ටිස් කරත් අනිවාර්යෙන් වා මෙන්න මේ මෙතන ගැන සැලකිලිමත් වෙන්න. දරුවා මෙතන කට තියෙන විදියක නු උද්ද සැලකිලිමත් වෙන්න. වාගේ කන තියෙනවා, සංගීත ගුරුවරයෙක් නම් කන තියෙනවා, වෘත්තීය ශිල්පියෙක් නම් නැත්තම් පුහුණු වෙන කෙනෙක් නම් කන තියෙනවා, මියුසික් කරන කෙනෙක් නම්. කරුණා කරලා මෙන්න මෙතන හරියටම. දැන් අපි ගත්ත ගමන් පටනලා 100ක් ගත්තත් මේ මැංගිලි අරන් මම මේක විශේෂ වටනලාවක් ඈ. මම මේකට අගාවි මෙච්චකට ගන්නවා. මේ තුනම මට පිච් කරගන්න පුළුවන්. මොකද මම මේක වාදනය කරන ශිල්පියෙක් සහ නිෂ්පාදනය කරන කෙනෙක්, ගුරුවරයෙක්. ඒ නිසා පූර්ණ කාලීනව මම බටනලාවත් එක්ක ඉන්න නිසා මගේ තියෙන ප්‍රැක්ටිස් එකෙන් සහ මගේ දින කණේ මට ඕන බටනලාවට අගල පිච් එකට ගන්න පුළුවන්. නමුත් දැන් මෙන්න මේ බටනලාව හදලා තියෙන්නේ අර ඇතුළට කරකවන කෙනෙක්ට මෙන්න මේ බටනලාව හරියන්නේ නැත. අපි හිතමු ඇතුළට කරකවල සෑහෙන කාලයක් තිස්සේ ගහනවා. එයා කොහෙන් හරි හොයා ගන්නවා සාමාන්‍ය වෙළඳ පොලෙන් පිච් ටිකක්, පිච් එක වැඩි බටන් අලාව. දැන් හරියට තියෙන එක මෙහෙම අතුලට කරකවනකොට අඩු වෙනවනම් එයා ගන්න ඕන පිච් එක ටිකක් වැඩිපුර තියෙන එක. මේක සාපේක්ෂයි. කල්පනා කරන්න මෙහෙම. හරියට ප්‍රමිතියට තියෙන එක අතුලට කරකවන කෙනෙක්ට පිච් එක අඩුයි. එතකොට තර්කානුකූලව හිතුවොත් එයාට මෙන්න මේ විදිහට ටිකක් පිච් එක වැඩිපුර තියෙන එකක් නිෂ්පාදනය කරන්න ඕනේ. මම මේක ඉස්සරහට අග්ගලා පිච් කරගත්තද මේක පිච් එක වැඩි වෙනවා බලන්න. අර මං කියපු ක්‍රමයට මේක පිමුණු සිදුරට කඩ තිනා මම. තියලා වාදනය කරන්න. තාම්පුරත් එක සැහැන ඩිෆරන්ස් එකක් තියෙනවා. කනට දැනෙනවා. කනට දැනෙන්නේ නැහැ කියන්නේ මතක තියාගන්න ඔයාලට වාතාව මියුසික් ගොඩක් ඉගෙන ගන්න ඕන. ඔයාලට මගේ ඒ පාඩමේ තිබ්බ වෙනස කනට දැනුනේ නැත්නම් වාතාව හොඳට මියුසික් අහන්න, මියුසික් ස්ටඩි කරන්න. ඔයාලට දැනුණා නම් වය යම් කිසි මට්ටමක ඉන්නවා එක්ක ඔය ප්‍රොෆෙෂනල් කෙනෙක්, එහෙම නැත්නම් ගුරුවරයෙක්. රයිට්. මේ වැඩි එක දැකලා කරකවපම්. මයික් මලික් මලින් වාදනය කරා. ඉතින් මේක පොඩ්ඩක් මෙහෙම ඇතුළට කරකවුවොත් තමයි මේක පිච් වෙන්නේ. මේක මම නිෂ්පාදනය කරලම තියන්නේ. අර පිම්බිනි සිදුරෙන් ඕනවට වැඩිය පොඩ්ඩක් ඇතුළට කරකවන කෙනෙක්ට තමයි හදලා තියෙන්නේ. මොකද එයාට මේක හරියන්නේ නැහැ. කියන්නේ සම්මත ප්‍රමිතියෙන් එහාට ගිහපු නිෂ්පාදනයක් එයාට නිෂ්පාදනය කරන්න ඕන.
ඉතින් මේ බැලන්ස් තුනක තියෙන්නේ. මේන් පිච් පිබින සිදුරේ මේන් පිච් බැලන්ස් බ්ලෝවින් බැලන්ස් කියලා කියනවා. බ්ලෝවින් බැලන්ස් තුනක තමයි මේ බටනලා තුන තියෙන්නේ. ඔයා කරකවන ඇංගල් එක අනුව, මේ ඇතුළට කරකවනද එළියට කරකවනද ඇංගල් එක අනුව ඔයාගේ බේසික් පිච් එක වෙනස් වෙනවා. එහෙමනම් ඔයා අනිවාර්යෙන් බටනලාවක් මිලදී ගන්න කලින්, එහෙම නැත්නම් ඕඩර් එකක් දෙන්න කලින් ඔයාගේ මේන් පිච් බැලන්ස් එක පිළිබඳව ඔයා අවබෝධයෙන් ඉන්නවා. මතක තියාගන්න හොඳට, ඔයා මේ පිළිබඳව ටිකක් අධ්‍යයනය කරන්න ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් දන්නවා තමන් නිතරම නිෂ්පාදනය කරගන්න අවශ්‍ය නිසා නිෂ්පාදනය කරගන්නවා, විලදී ගන්නවා, ඔයා කොච්චර කරකනවාද කියලා ඔයා දන්නවා. ඉතින් මම එහෙම අයට ගොඩක් මේ ලංකාවේ වෘත්තීය මට්ටමේ වර්ණාශිල්පීනුත් ඉන්න එහෙම ඇතුළට කරකවන, ඇතුළට කරකවනවා කියන එක වැරද්දක් නෙමේ, ටිකක් කල් ගිහිල්ලා. ඒ කියන්නේ මූලිකව දරුවෙකුට පුහුණු කරනවා නම් ජීවිතේට කරකවන්න දෙන්න එපා. කරකවුවොත් වෙන්නේ දැන් මේ බටනලාව සාමාන්‍ය බටනලාවක විදිහට පෙවුනට මේක බටේ ගන්න තැන ඉඳන් මේ ඇංගල් එක ප්‍රොසෙස් කරගන්න ඉඳන් පිම්බින සිදුර හදන විදිහ හැම විදිහම මේකට වැඩිය මේකේ ලොකු පරිශ්‍රමයක් දරන්න ඕනේ නිෂ්පාදනය කරන එක තමයි ඇත්ත කතාව. ඒක නිසා මේ කාගෙන් නිෂ්පාදකයාගෙන් මිලදී ගත්තත් හරියට බ්ලෝවින් බැලන්ස් එක කියන්න යාට මොකද නැත්තම් එයා අමාරු වැටෙනවා නිෂ්පාදනය කරන්න ගිහිල්ලා. මොකද දැන් මේක මම හදලා කරකවන කෙනෙකුට යවුවොත් එහෙම අනිවාර්යෙන් මට ඉන්බොක්ස් මැසේජ් එකක් එනවා, මාර වැඩේ සර්, නැත්නම් මාර වැඩේ අයියේ, මාර වැඩේ මල්ලි, මට ඒක පිච්චුනේ නෑනේ, මට මේ පිච් ඉෂුව එකක් තියෙනවා. එතකොට මම බලනවා ඇයි දෙවියනේ, මොකද මේ මම හරියටම පරීක්ෂා කරලා යවපු එක එයාට පිච් නොඋනේ ඇයි? මම එහෙම සෑහෙන්න පරීක්ෂණ කරලා තිනවා, කරලා හොයාගත්ත දේ තමයි ඔන්න ඇතුළට කරකවන කෙනෙක්ට වෙනස් ක්‍රමවේදයකට අපි යන්න ඕන. හදන්න බැරි කමක් නෑ ඇතුළට කරකවලා ගහන කෙනෙක්ට. නමුත් ඒ අවුල මුලින්ම හදාගත්තා නම් ඔයාට සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්න කොටක් බටනලා. දැන් වෙළඳපොලේ සාමාන්‍ය මම විශ්වාස කරන විදිහට ලංකාවේ සාමාන්‍ය මාකට් එක පිළිබඳව නම් මම එච්චර සතුටුදායක නෑ. දැනට වුණත් සාමාන්‍ය මට්ටමේ අර ගහන්න පුළුවන් ඒවා ඇත්තටම තියෙන්නේ මේ නිෂ්පාදකයන්, එහෙම නැත්නම් පර්සනල් මේකර්ස් ලගේ. දැන් ලංකාවේ ඇත්තටම මේ නිෂ්පාදන පරම්පරාවක් ඇතිලා තියෙනවා. ඒ ගැන හරි සතුටුයි. ගොඩක් අලුතෙන් නිෂ්පාදක ඇතිලා තියෙනවා. පටලා නිෂ්පාදනය කියන පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් NAC ෆ්ලූට්ස් අපිත් ඉදිරියෙන් ඉන්නවා මේ ට්‍රෙන්ඩ් එකේ. ඉතින් මේ නිෂ්පාදන ශේෂ්ත්‍රය හැමෝම හිතවත් සහෝදර සහෝදරියෝ, සහෝදරියෝ නැන්නේ ෆ්ලූට් නිෂ්පාදනය කරන සහෝදරයෝ ඉන්නවා. ඉතින් හැමදෙනෙක්ම ගොඩක් යාළු මිත්‍රයෝ, අදහස් උමාරු කරගන්න අය නිතර. හැමදෙනාගේම ව්‍යාපාරවලටත් මම මේ වෙලාවේ NAC ෆ්ලූට්ස් විදිහට ජය ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ අද මේ පාඩම ගොඩක් වැදගත් වෙන්න ඇති ඔයාට. ඔයා ෆ්ලූට් සෙට් එකක් හදාගන්න ඉන්නවනම් ලොකු ෆ්ලූට් ප්‍රමාණයක්, ඒ කියන්නේ ෆ්ලූට් මේ සාමාන්‍යයෙන් 5 6 7 8 වෙන ලොකු ප්‍රමාණයක් හදාගන්න ඉන්නවනම් ඔයා අනිවාර්යෙන් මේ බ්ලෝවින් බැලන්ස් එක චෙක් කරලා බලන්න. ඔයා චෙක් කරලා බලලා ඒක හරියටම නිෂ්පාදකයාට කියන්න, එහෙම නැත්නම් වාට යන්න පුළුවන්කමක් තියෙනවනම් නිෂ්පාදකයා හම් වෙන්න. දැන් මම ඉන්නේ නුමහනුවර පිළිම තලාවේ. ඔයාට එන්න පුළුවන්කමක් තියෙනවනම් මගේ ලොකේෂන් එකට ඔයාගේ බ්ලෝවින් බැලන්ස් එක ස්පෙෂල් බැලන්ස් එකක් නම් ඇතුළට ගොඩක් කරකවන කෙනෙක් නම් එන්න, අපි ටියුන් කරමු. ගොඩක් අපේ නිවසට එනවා එහෙම අය. ඇවිල්ලා ටියුන් කරගෙන යනවා යාළා ළඟ ඉඳන් කීබෝඩ් එකට ටියුන් කරගෙන යනවා. මේකේ සුසර තත්ත්වයේ පිළිබඳව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙන්න මේ බටනලාව GG එක මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ නෝට් එක. ඒ කියන්නේ දැන් අපි දන්න ඔකෙස්ට්‍රා එකක නෝට් ටියුන් කරලා තියෙන්නේ ඒ නෝට් එක 440ට. ඒක තමයි ලෝක සම්මත පිච් සම්මත විදිය. 440 කියන එක තමයි හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ටියුන් කරන සම්මතය. මේක 440ට මේක සාමාන්‍යයෙන් තියෙන්නේ 440 6ට 7ට වාගේ තියෙන්නේ මේක. මේක සාමාන්‍යයෙන් 450ට විතර වාගේ තියෙනවා. මාස්ටර් පිච් එක. ඒ කියන්නේ බේස්මන්ට් පිච් එක. මේක සංගීතයේ පිළිමද ටිකක් ගැඹුරට අධ්‍යයනය කරපු කෙනෙක්ට මම මේ කියන කාරණේ තේරෙනවා. ඒ කියන්නේ එක පටනලා වුණත්, එකම ස්කේල් එක වුණත් අපිට විවිධ මාස්ටර් පිච් වලට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් NAC ෆ්ලූට්ස් අපිට ඒව ඇච්චර දේවල් නෙමෙයි. ඔවා හදලා දෙන්න පුළුවන් අවශ්‍ය විදිහට මාස්ටර් පිච් එක. ඉතින් මම කීකියේ හිටියාට පිළිමතලාවට එන්න පුළුවන් නම් ඔයා එන්න. අපි එකතු වෙලා අපි හදමු. අවුත් යාට හොඳ වාට ෆිට් සැටි ස්ටෝන් එකක් තියෙන හදලා දෙන්න පුළුවන්. ඔයා එනවනම් කලින් වෙලාවක් වෙන් කරගන්න. මොකද මම තවත් රජ ගුරුවරයෙක්, මම ස්කෝල් එක වැඩ කරනකම මම මේ වැඩේ කරන්නේ.
ඒක නිසා වයනවන පොඩ්ඩක් දැනුවත් කරන්න. එක පාට අයිය දැම්මන් එන්නද කියලා එක අහන්න එපා. එතකොට අපහස්තාවයට පත් වෙනවා. අපිත් කලින් දාගෙන තියෙන වැඩ තියෙනවා. අනික මම නිෂ්පාදනය කරන්නේ පූර්ව ලබා දෙන ඇනෝම් වලට විතරයි. එක පාට නිෂ්පාදනය කරන ලොකු වල්ක් එකක් අපි තියාගෙන ඉන්නේ. අපේ වටනලා හැම ඉතුරු වෙන්නේ නැහැ ඇත්තටම. විශාල ප්‍රමාණයක් ඇදුවත් ලොට් එකම ඇවිල්ලා අරගෙන යනවා. එහෙම අනික මේමයි දැන් ගොඩාක් වටනලා නිෂ්පාදනය කරනවා කියන එකත් ලොකු අවුලකුත් තියෙනවා. මොකද එකක්වත් හරියටම කරගන්න හම් වෙන්නේ නැහැ. ටිකක් කාලයක් ගන්න ඕන ඇත්තටම මේක බොහොම තියාගෙන මේක මාත් එක වැඩ කරපුවා ඒ දන්නවා. රයිට්. එහෙමනම් ජය වේවා. ඔයාගේ පිච් බැලන්ස් එක ගැන අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. අද වීඩියෝ එක දිගයි. ඔයා මෙතෙන් එනකම් බැලුවා කියලා කියන්නේ ඔයාගෙන මාරම සතුටුයි. මම ඔයා මාරම ආඩම්බරෙක් කෙනෙක්. ඔයා මාරම උනන්දු එක්කෙනෙක්. ඔයාගෙන මාරම විදියට මම ආඩම්බර වෙනවා. ඔයා මෙතෙන් එනකම් බැලුවා කියලා කියන්නේ. ඔයා ඇත්තටම උනන්දු වෙනවා. වාර ජය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක බැලුවා නම් අහක බලන්න යන්න එපා. බලලා මේක මේ දැනුම. අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි මරනකොට මේවා ගෙනියන්නේ නැහැ මේ දැනුම කියන එක. ඔයා මේක බලලා දශමයක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මගේ සතුට. රයිට්. එහෙනම් ජය වේවා. අපි ආයෙ දවසක හම්බෙමු. අලුත් දෙයක් අරගෙන දැනුම අරගෙන. මම චතුරංග අමරසූරිය NAC Bloods ලංකාවේ ඉන්න ප්‍රොෆෙෂනල්ම වටනලා නිෂ්පාදනය කරන කෙනෙක්. රෙකෝඩින් ආටිස්ට් කෙනෙක්. පාට ඉවෙන්ට් එකක් තියෙනවා නම් කියන්න. වටනලා නාදේ අහන්න කැමති නම් මගේ ඔයාගේ ලොකේෂන් එකට මම එන්න. අලුත් වැඩ යනවා මේ දවස්වල. වෙන්න එකක් තියෙනවා නම් පාටියක් තියෙනවා නම් මෙලඩි සෙෂන් එකක් ගහගන්න. ඒවත් කරලා නෝ. එහෙනම් ජය වේවා. අපි හම්බෙමු. උදසරණයි වාට.